ඔන්න දත් වෙනද වගේම සිරුතිනාාවම ගොඩාක් ආදරේ මගේ චනල්ලෙකට පිළිගන්නවා. අදමං ආලට කියලදට හත්දන්නේ ගෙදරේ තුල්ලා තියන බත්වලින් රස්සම රස්ස දොදොල් හදන විදිහ හරිම ලේසීමේ දොදොලෙක්ක අපි සාමාන්‍ය හදන සම්ප්‍රදායක දොදොලෙක වගේමයි. හරිම රස්සාසහි ඒවගේම තමයි අද ම දොදොල් එකක හදන්න හකු පාවිච්චිරන්න නැහැ සසිනිවලින් තමයි හදන්නේ අපි විනාඩි පහළුවෙන් වගේ හදාගන්න පුොළන් හරිම ලේසී අදමං ආලට ලේසිම ක්‍රමයකට තොදල් දන විදි කියලා දෙනවා එනිසා යල විඩෙකිවරණකම්ම විඩිකත්ත එක්කම ඉන්න. අපි දැම් මුලින්ම බලමු දොදොල් එක හදන්න මොනාද ඕන කරන්න කියලා. ඔන්න මුලින්ම් අපිට බත්තෝනේ මම හරිටම බත්මශරින් ක අප් එකින් දෙකක් අරගෙන තියෙනවා. මං මේ අරගෙන තියෙන කීලි සම්බා ඕයාලට මෙ දොතුලෙක හදන්න කැමති හාල්වරකයක් පවිච්චි කරන්න පුළුවන්. ඊළඟට උක පොල්කිරිවලින් මෙශරිකප් තුනක් කරගෙන තියෙනවා ඔන්න මෙශරංකප් නැති අයට පුළුවන් මේ වගේ අඩුකෝප ගෙදර තියෙනව නම් මේ කෝප්පෙන් කෝප දෙකක් බත් ගන්න කෝප තුනක් පොල්කිරි ගන්න. ඊළඟට සීනිග්‍රෑම් දෙසේ පණහයි පොල්තෙල් මේස හැඳි හත්ත රයි. රදමගු පහක් මේ වගේ මම උඩ පොත්තායන් කරලා කොටලා අරගෙන තියෙනවා ඊළඟට මං මෙතන කචුටිකු තරගෙන තියෙනවා කජුනං අවශ්‍යමන තියෙනවනම් විතරක් කරගන්න ඔන්න දැන් ඔයිටික තමයි දොදොල එක හදන්න ඕන කරන්නේ දැන් අපි බලමු කොහොමද හදන්න කියලා ඔන්න දැම් මුලින්ම කරන්න ඕනේ දොදොල එකක හදාගන්න කලින් අපි දොදොල් එක දාගන්න මේ වගේ ්‍රේකක් ලෑස්ිකරගණ් නේ තැ ්‍රේකට හොඳොට පොල්තෙල් ටිකක් කාහලා ලෑස්ටි කරගන්න ලඟට මේ වගේ බ්ලන්ඩ ජායකාරගෙන්න අපේ බත් කෝප දෙක එකතු කරගමු දැම් මේ විදිර දාගත්තට පස්සේ අපි මිරික ගත්ත පොල්කිරිවලින් කෝප්ප දෙකකුත් එකතු කරගන්න කෝප දෙක එකතු කරලා මේ ටික හොඳට පේස් ටිකක් වගේ වෙනකම් බ්ලෙන්න්් කරගන්න. ඔන්න මේ තතියන්නේ ම හොින් බ්ලෙන්න්් කරගත බට්ටික දැන්වලට පේනවදදී. ට තිය ඇතුව හොඳවට පේස්්ටික් වගේ බ්ලන්්ඩලා තියෙනවාා. ඒ වගේම මම මේ බට්ටික බ්ලෙන්ඩ් කරද්දී තව කිරිකෝප භාගයක් වගේ ගතු කරගත්තා, දැන් කෝප තුනෙන් ඉතුරලා තියෙන මෙවගේ කෝප කාලක් වගේ දැම්මං ඒ කිරිටිකත්තාල මේ වගේ හොඳවට කලවන් කරගන්නවා. දැම් මේටික කලවන් කරලා අප ඇත්තකින් තියාගමු. ඊළඟට මම සෙනිිටික කැරමල් කරගන්න පාචනයක් ටිපේතියාගත්තා, ැන් පානය හොින්රත්තුරන්ට පස්සේ සසිනිවලින් මේ සෑඳි පහක් වගේ එකතුකරකමු මේ විදිර දාලා ලෙපේ කීදර හොඳවටම අඩු කරගන්න දැන් හැදි පාච්චි නොකරසිනිිටික හොඳින් කැරමල් කරගන්න ඕල මෙව ලබව හැදිදාන්න ඇතුව මේ වගේ පාජනය ටිකක් කඩකවල සිනිටික හොඳවට කැරමල් කරගන්න වගේම ඕයාල මේ වෙලා වෙදිී හොඳින් අට නොනුුවත්‍රකෝප කාලක් වගේ ලඇස්ටි කරගන්න කැරමල් එකේ ටිකක් පාට තද වෙනකන් තියාගන්න එතකොට තමයි දොදොල් එකට ලස්සන පාටක් එෙන්නේ. දැම් මේ විදියට හොඳින් කැරමලුනාට පස්සේ උනුවත්‍රවලින් කෝප කාලක් වගේ එකතු කරලා මේ වගේ කලවන් කරගන්න. ඊළඟට අපි ඉත්‍රසිනි ටිකත් මේ වගේ එකතු කරගමු. දැන් අපි එකතුකරපු සිනිිටික හොඳින් දියවුණනාට පස්සේ අප බ්ලෙන්න්් කරගත්ත බ්ටි එකතු කරගමු මේ විදිට ඔක්කොම ටික එකතුකරගන්න දැම් බට්ටික එකතුකරගත්තට පස්සේ ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණ දයාගන්න ඉළඟට මේ විෙර හොඳවට නොනවත්වාම හැඳි ගන්න දැම් පට්ටි එකතු කරලා හරිටම පිනාඩි තුනක් වගේ අද්දී උඩ මේ වගේ බුබුලුතාගෙනෙනවා ඒවෙලාවට අපි පොල්තෙල්වලින් මේස හැන්දක් එකතුරකමු එකතු කළ මේ විදිර හොඳවට කලවන් කරන්න ඔන්න මේ දැන් හරියටම විනාඩි අටක් වගේ අත්්දී කලින් විදිහටම උඩ බුගුලු දාලා මේ විදිර වේලීගෙනෙනවා ඒවෙලාවට අපි පොල්තෙල් මේ සහැන්දක් එකතු කරකමු එකළ මේ විදිතර හොඳවට නොවත්වවා හැඳදිගාන්න මේෝලට පෙන්න්නන්නේ හරිට විනානිි තොළහකට පස්සේ දැන් ඔගොලන්ට පේෙනවති අපේ මිශ්්‍රණය පාට වෙනස් සෙලා තියෙනවා මේවලාවද අපි තලාගත්ත කරදමු ගුටිකත් එකතු කරමු එකතු කරලා මේ විතර හොඳවට කලවන් කරන්න. වගේම තමයි හැන්දට හොඳ බරගතයක්දැනෙනවා ඔන්න මේවෙලා වෙතිනං ලිපේකින්දර අඩු කරගන්න ඔන්න මේදැන් හරියටම විනාඩි පහළවකට පස්සේ දැන් අපේ දොදොල්ලකේ පදම හරියාගෙනෙ එන්නේ මේවෙලා වෙති මංම හීරියට කපාගත්ත කජුටික එකතු කරගන්නවා. කජුනං අවශ්‍යම නෑ ඕළඟ තියෙනවනං විතරක් එකතු කරගන්න. ළඟට ම නවතත් පොල්තෙල්ලින් මේස හැඳක් එකතු කරගන්නවා දෙ මේ වගේ හොඳට නොනවත්තාම හැඳගන්න ඔන්න අන්තිමට මම පොතෙල්ලින් මේ සැන්දිි භාගයක්කගේ එකතු කරලා නැවත හොඳට කලවන් කරගන්නවා විවෙලාව දෙොරට කියන්්ඩෝනිේ අපේ මේ දොදොල්මිශ්‍රණය හොඳට එකතු වෙලා තියෙනවා ඒවගේ තමයි හැන්දට හොඳ බරගතියක් දෙනෙනවා දැන් අපේ දොලෙකේ පදම හරි ඉක්මනින් අපි ලිප බාහලා මේ විදිර ්‍රේකට දාගමු දාළ මේ වගේ ලස්සනට ඉක්මනින් පැතිලි කරගන්න ගොඩාක් පැතිලි කරගන්න එපා මට හරිටම දොදොල්ෙ එක හදාගාන්න විනාඩි දාහතක් වගේ තමයි ගියේ නමුත් ඔයාල පවච්චිකන භාජනය අනුව ව ප්‍රමාණය ටිකක් එහටම මෙයාට වෙන්න පුළුවන් දැන් වවගේ හොඳර හදාගතර පස්සේ අපි මේ විදිර කජුටිකක් තිල සරසකමු ඔන්න මේදැන් අපි හදාගත දොදොල්ටික හොඳින් නිවුුණට පස්සේ කෑලිවලට වංකරකමු ඔන්න මේ වෙලා වෙතිී මගේ දොල්ටික හොඳින් නිමිල තියෙන්නේ දැන් අපි කෑලිවලට වංකරකම කෑලිවලට වංකරගන්න කලින් ඕලඟකි පිහේ බට ටිකක් හොදෙල්ටික් ගා ගන්න මේ විදිට ඕලට කැමති ප්‍රමාණි ෑලිවලට කපාගන්න ඔන්න ඉතින් මේේතියන්නේ ගෙතරි තුරලා තිීන බත්තලින් ම රස්සට හදංගත දොදොල්ටික දෙන් ඕලටත් පොළොුවන් මේ විදිරි දොළ හදාගන්න ඇත්තර මේ දොදොල්ෙක අපේසාම්ප්‍රදායික දොදොල්ලික තරම්ම රසවත් දැම්මම් ඕලට එකක් කරලා පෙන්නන්නක් ඇතුළ පොහොමදි කියලා මේ බලන්න ඔලට පේනවැත්තිී ඔන්නහෙෙන අනිවාරයෙන්ම ඔයත් මේ තොදලෙක හදලා රස බලන්න ඔයා මගේ මේ වීඩියකට කැමතිරල් ලයිකයක් දෙන්නඒවගේ මේ විඩියක ඕගේ අඩුවත්්‍ර ශෂා කරන්න තමතැක් කරන්නේ පහ මගේ ීඩියක නැරම්ඹවාට බොහෝමි ස්තූතියි